ඉතින් සුබදස සිරු දෙනාටම ඔන්න ටිකදසින් ආය ලස්සන වීඩියෝකින් ආවා. ඉතින් අද පොඩි කෙටි වීඩියෝයක් අරන් ආවේ ගංකුකුල් පාලනය සම්බන්ධව ආසාවක් දක්වන ඔයාල වෙනුවෙන්. ඉතින් දැන් මේ අද මම පුංචි ගොවිපලකට ආවා. ඔයාල පෙනවද මේ මේ ළඟදි මේ කූඩුව හැදුවා. ඉතින් මේ ඒකයි. එතකොට දැන් මෙතන ඉන්නා ලොකු සත්තු ටික. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මගේ channel එක බලන ඔයාලට channel එක subscribe කරන්න, share කරන්න අනිත් අයට බලන්න. ඒක ගොඩක් වටිනවා අනිත් අයට. ඉතින් අද මම තවත් ඔයාලට වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ ගොවිපලේ මගේ හිතවත් එක්කෙනෙක්ගේ ගංකුකුළු ගොවිපලක්. ඉතින් මෙයා ඉස්සලා මේ කූඩුවෙන් තමයි පටන් ගත්තේ, පැටව අරගෙන හදලා. දැන් එයාලා බිත්තර දානවා. ඉතින් ඒ බිත්තර වලින් දැන් මෙයා ඒ බිත්තර අලෙවි කරනවා, ඒ සත්තු ලොකු කරලා. දැන් ඒ ආය ඊළඟට දැන් එයා තව කූඩුවක් හැදුවා. දැන් මේ පේන්න ඔයාලට ඒ කූඩුව. මේ කූඩුව දැන් පැටව ටිකක් දාගෙන යනවා. ඉතින් ඊළඟට හදාගන්න. ඉතින් මෙතනත් ඉන්න සත්තු 60ක් 70ක්. අද මම විශේෂයෙන් කියන්න ගියේ මේ දවස්වල කූඩුවක් හදන්න ලොකු මුදලක් යනවා. ඉතින් මේ මේ කූඩුව බලන්න, මේ කූඩුව සාමාන්‍ය මම ඔයාලට පෙන්නනා වීඩියෝ එක. ඉතින් ඉතාමත් ශ්‍රවිශක්තිවත්ම හොඳට මේ කූඩුව හදලා තියෙනවා. ඉතින් වීඩියෝ එක ඇඳිලා ඉන්න පොඩි වැස්සකුත් එනවා. හිතකල වීඩියෝ කරන්න ඕන. ඉතින් බලන්න වීඩියෝ එක. හරි යාළුවෝ, ඉතින් මේ ඉන්නේ දැන් දවස් 15ක් 17ක් වගේ වෙච්ච ගංගුකුල් පැටව්. ඉතින් දැන් මේ කූඩුව මේ අලුතෙන් හදලා දැන් මේ පැටව් දෙවෙනි මුගේ මේ දාන පැටව් ටික ඉන්නේ. දැන් ඔයාලට මේ පේනවා මේ කූඩුව මේ යකඩින් තනිකම ගහලා තියෙන මේ බාව හිට මේ යකඩ තියෙන්නේ. යකඩ පොඩි බාව ගෙනල්ලා, බොක්ස් බාව ගෙනල්ලා පොඩි එක. ඒක තියලා ඒකට කොන්ක්‍රීට් දාලා, ඒ වගේම මේ වහලේ අමානු සීට් එක දාලා, වහලෙත් යකඩ බටවලින්ම තමයි ගහලා තියෙන්නේ. වැල්ඩින් තියලා, ඔයාලට පේනවා වැල්ඩින් තියලා හදලා තියෙනවා. ඉතින් මේ මේ විදිහේ කූඩුවක් ඔයාලට හදා ගන්න පුළුවන්. මේකත් මේ පොඩි ඔයාලට අදහසක් ගන්න මම කියවන්නේ. ඉතින් මේ ලොකු කූඩුවක් ඔයාලට පේනවා අඩි 15ක් විතර දිග, අඩි 10ක්, අඩි 12ක් විතර පළල කූඩුවක්. ඉතින් මේ කූඩුවක් ඔයාලට කරගන්න පුළුවන්. හරි යාළුවෝ, ඉතින් මම මේ ඇතිල ඔයාලට මේ පෙන්වන්නේ කූඩුව. මෙන්න මේ වගේ කූඩුවක් මේ හදාගන්න ඔයාලත් ඔයාලගේ මේ ගංකුකුල් පාලනයට මුලින්ම මෙන්න මේ විදියට ලස්සන කූඩුවක්. ඉතින් මේ මුල්ම කූඩුව, මේකත් ඒ විදියටම හදපු කූඩුවක්. ඉතින් දැන් මේක ඉන්නවා මව් සත්තු ටිකක්. මෙයා මේ විදියටම පැටව ගෙනල්ලා දැන් ඔයාලට පේනවා ඇතුලේ බිත්තර දාලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් මෙතන මේ සත්තු 15ක් කිකිලිය 15ක් විතර ඉන්නවා මේ උඩත් නැගලා. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් මේ වහිනවා මේ වෙලාවේ. ඉතින් සද්ද පොඩ්ඩක්, සවුන්ඩ් එක පොඩ්ඩක් අප්සෙට් නැ සමා වෙන්න. ඉතින් ඔයාලට මම මේක පෙන්වන්න ඕනාව තිබුණා. මෙන්න මේ විදිහට ලොකු දේවල් හිතන්න කලින් මෙන්න මේ විදිහට පොඩියට හරි පොඩි කූඩුවක් හදලා සත්තු 15ක් 20ක් දාලා පටන් ගන්න. ඊට වැඩියෙන් කරන්න පුළුවන් කට්ටියට ඊට වැඩියෙන් කරන්න පුළුවන් කට්ටියට තව ලොකු කූඩුවක් හදලා කරන්න පුළුවන්. ඉතින් ඉතින් මේ තියෙන අනිත් කූඩුව දැන් මේ සත්තු ලොකු වුණාම මේ කූඩුවට දාලා අපිට ඇති වැඩි කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට කියන්නම් මේ පැටව මිලදී අරගෙන කොහොමද මේ වැඩේ පටන් ගන්න කියලා. ඉතින් හරි යාළුවෝ, ඉතින් මේ අපේ ආරක්ෂකයා ඉන්නවා මෙතන. මෙයා තමයි මුර කරන්නේ මේ සත්තුන්ව බලාගන්නේ. ඉතින් දැන් යාළුවෝ මම කියන්න ඕනේ දැන් මේ විදිහ ඔයාලත් අලුතෙන් පටන් ගන්නවා නම් දැන් මේ නම් දවසේ පැටව ගෙනල්ලා මේ හදා යන පැටව සෙට් එකක් ඉන්නේ. දැන් දවස් 17ක් විතර වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඕනනම් මාසෙ පැටව ගෙනල්ලා මාසෙ පැටව මිලදී අරගෙන මේ වැඩේ පටන් ගන්න. සති දෙක තුනේ පැටව ගෙනල්ලා හදාගන්න අමාරු වගේ නම් මාසෙ පැටව ගෙනල්ලා හදාගන්න පුළුවන්. ඉතින් පැටව මිලදී ගැනීම සම්බන්ධව ඔයාලට අපින් ලබා ගන්න පුළුවන් පැටව. ඒ ගැන අපිත් දැන් කතා කරගන්න පුළුවන්. 072 650 2152 මගේ ෆෝන් නම්බර් එක 072 650 2152. ඒකට කතා කරලා ඔයාලට පැටව ලබා ගැනීම සඳහා කතා කරන්න පුළුවන්. සුදු බිත්තර කිකිලි පැටව, රතු බිත්තර කිකිලි පැටව සහ ගංකුකුල් පැටව. ඉතින් මම මේ පෙන්නන මේ කුඩා පරිමාණයේ මේ ගොවිපල ඉතින් මේ බිත්තර ටිකක් දාලා දෙනවා. ඒ ටික අහුල වෙන ගමන් ඉන්නේ. මේ පේන
වෙනවා ටිකක් හොඳ විශාල දුක්ක වැටෙන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහ පැටවටයක් ගෙනල්ලා හදාගෙන ඒ මට්ටමට සතුටු ටික ලොකු කරගෙන මේ වැඩේ ආර්ථික ආදායමක් එන විදිහට කරගන්න පුළුවන්. පොඩ්ඩක් වහිනවා ඉතින් මේ වෙලාවේ, දැන් හවස 2ට විතර ඇති. ඉතින් මම ගොයිකොල බලන්න ආපුකම ඔයාලට මේ වීඩියෝ දාන්න ආවේ. ඉතින් මේ දවස්වල විශේෂ දෙයක් කියන්න ඕන, බිත්තර මිල පහළ බහැලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මොකද කරන්නේ, සත්තු අපිට පාඩු වෙයිද කියලා. ඉතින් මෙහෙමයි, කාලෙන් කාලෙට බිත්තර මිල ඉහළ පහළ යනවා. ඉතින් ඒ අනුව අපි බිස්නස් එක පටන් ගන්නයි පටන් ගත්ත එක නවත්තලා දාන්නයි ගියොත් අපිට මේ බිස්නස් එකේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි තව මාසයක් හෝ සති දෙකක් තුනක් යනකම් ඔයාලා පුළුවන් තරම් අල්ලන් ඉන්න, සත්තු මසට විකුණන්න යන්න එපා. ඔයාලගේ තාම පැටවුණන් ඉන්නේ, ඔයාලා බය වෙන්න එපා. මොකද තව බිත්තර දාන්න තව මාස කීපයක් යනවනේ. එතකොට ඔයාලට ඔයාලගේ මේ තත්ත්වය වෙනස් වෙලා තියෙ බොහෝ දුරට. බිත්තර මිල අඩු වුණත්, කෑම මිල අඩු වුණත් අපිට මේ වැඩේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනට තියෙන කෑම මිල වැඩි, බිත්තර මිල අඩු වෙලා ඒකයි. ඉතින් අපින අපේ පාමල සත්තු ඉන්නවා. ඉතින් අපින සත්තු විකුණන්නේ කොහොම කරවත්. අපි ගංගුකුළු ඉන්නවා, ඔයාලා දන්න සුදුළු ඇස්ලා රතු ඇස්ලා ඉන්නවා. ඉතින් මොන ප්‍රශ්නයක්වත් අපි විකුණන්නේ නැහැ. අපි කොහොමයි අදයි යන්න බලනවා. මොකද දැන් මම එහෙම කරලා සමාජ කටයුතු එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පොඩි මොටිවේෂන් එකක් දෙන්න මම මේක කරන්නේ. පුළුවන් තරම් අල්ලන් ඉන්න, කාලෙන් කාලෙට බිත්තර මිල 25ක් වෙනවා. ඉතින් ඒක හැටි. ඉතින් ඒ ගැන ලොකු කනගාටුවක් තියෙනවා. නමුත් අපි බලමු ඉස්සරහට බිත්තර මිල වැඩි වෙයි, එක්කෝ කෑම මිල අඩු වෙයි. ඔය දෙකක් වෙන්න ඕන. ඉතින් අපි බලන්නේ වෙනසක් වෙයි අනිවාර්යයෙන්ම ළඟදීම. ඒ කියන්නේ සත්තු මසට විකුණන්න දඟලන්න එපා. ඉතින් අද මේ වීඩියෝ එක මම ඒකත් මතක් කරනවා ඔයාලට. ඒ වගේම තමයි මම ඔයාලට පෙන්නනවා වගේ හොඳ බිත්තර අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඔයාලට. සුදු ලේස්ලා අතු ලේස්ලා කරා වගේම ගංකුකල් පාලෙන. ඉතින් ඔයාලට නිරෝගීමත් පැටව ලබා ගන්න පුළුවන්. පොළොන්නරුවටම තමයි ෆාම් එක පොළොන්නරුවේ තියෙනවා ඇචවිය. ඉතින් නිරෝගීමත් පැටව ලබා ගන්න පුළුවන්. බොයිලර්ස් පැටවගේ ඉඳලා කිකිලි පැටව, ලේස්ලා, ගංකුකල් පැටව ඕන එකක්. මගේ ෆෝන් නම්බරය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් කතා කරලා දාගන්න. එතකොට මගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා පැය දෙක WhatsApp වීඩියෝ කෝල් එකක් ඔස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට දන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකට පොඩි මුදලක් අය කරනවා. ඒක ගෙවලා ඔයාලට කැමති පැය දෙකක් තනියෙන් වුණත් ට්‍රේනින් එකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ අද මේ කෙටි වීඩියෝ ගහන් ආවේ. ඊළඟටත් තව දවස් කීපකින් ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. channel එක subscribe කරන්න. එහෙනම් අදට සමු ගන්න. සුබ ලස්සන සිළු දිනකට.